සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. පාස්කු කතාව තුළ අපට තේරුම් ගන්න බැරි වුණු තැන් තියෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ සැලැස්මේ හැම කාරණයක්ම අපට එකපාරටම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අප තුළ අද කුතුහලයක් ඇති කරන කාරණා ඉදිරි දවසක ශුද්ධාත් වහන්සේ අපට ඒ සියල්ල උගන්වන විට දැනගන්න ලැබෙයි. ශුද්ධ යොහන් 14:26 බව දක්වා තිබෙනවා. එක්තරා දේවසයකෙක් ඔහුව කුතුහලයට පත් කළ කාරණා ගැන ලියලා තිබුණා. ඒ තමයි ඇයි ක්‍රිස්තුස් වහන්සේ කුරුසිපත් කිරීමට අදාළ කැලැල් දිගටම තියාගත්තේ කියන එක. ඒක ගැන අපට දැනගන්න ලැබෙන්නේ උන්වහන්සේ තෝමස්ට ප්‍රකාශ වුණු අවස්ථාවේදී. තෝමස් උන්වහන්සේ මරණයෙන් නැගිටින බව විශ්වාස නොකළ නිසා උන්වහන්සේ ශුද්ධහන් 20:27 තෝමස්ට කතා කොට නුඹේ ඇඟිල්ල මෙහි දිගුකොට මාගේ අත් බලාපන්න, නුඹේ අත දිගුකොට මාගේ ඇලෙහි බහාපන්න කියලා කිව්වා. උන්වහන්සේට හැකියාව තිබුණා මරණය නැගිටින උන්වහන්සේගේ මහිමවත් ශරීරය කිසි කැලලක් පළුද්දක් නැතුව අලංකාර ආකාරයට ලබා ගන්නට. නමුත් උන්වහන්සේ කැමති වුණේ දකින්ට ස්පර්ශ කරන්නට පුළුවන් වෙන එම කැලල් වලින් උන්වහන්සේව හඳුනාගනු ලැබීමටයි. ඇයි ඒ? අපිට හිතාගන්න පුළුවන් එක කාරණයක් තමයි ක්‍රිස්තුස් වහන්සේගේ අත්වල කකුල්වල ඇලයේ ඇතුණු කැලල් නැතුව පාස්කු කතාව අසම්පූර්ණ වීමට ඉඩ දෙවුණු බවයි. මනුෂ්‍යයන් විදිහට අපි සිහිනමවන්නේ මුතු ඇටමෙන් දත් නිලුපුල්වන් ඇස් රැලි නොවැටුණු හම සහිත ආකර්ශනීය හැඩයක් සහිත ශරීරයක් ලබා ගන්නටයි. නමුත් ක්‍රිස්තුස් වහන්සේට එහා ඒ ආකාරය ශරීරයක් අස්වාභාවික පෙනුමකුයි ගෙන දෙන්නේ. ඒ කැලල් කියන්නේ මේ පොළොව මත උන්වහන්සේ වින්දා වූ කිව නොහැකි තරම් වූ පීඩා පිළිබඳ ස්ථීර මතකයක් ගෙනෙන දෙයකුයි. ස්වර්ගය පැත්තෙන් බැලුවොත් මේ කැලල් නිරූපණය කරන්නේ මේ මුළු විශ්වයේම ඉතිහාසය තුළ මේ දක්වා සිදුවලා තියෙන දරුණුම සිද්ධියයි. ඒ සිද්ධියත් දැන් මතකයක් පමණක් බවට පත් වෙලා තියෙන්නේ. පාස්කු කතාව නිසා අපට බලාපොරොත්තුවක් තියෙනවා. මොකක්ද ඒ? ඒ තමයි අපි අද හෙළන කඳුළු, අපි අද මුහුණ දෙන පොරබැදීම්, සිත වේදනාවන්, ඒ සියල්ල නිසැකවම මතකයන් පමණක් බවට පත් වෙන්නට යන දවසකදී කැලල් පමණක් ඉදිරි කරමින් ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අත්දැකීම වගේ කිසිම කැලලක් කවදාවත් මුළුමනින්ම පහවන්නේ නැහැ. ඒත් ඒවා තවදුරටත් රිදුම් දෙන්නෙත් නැහැ. යම් දවසක අපට අලුත් ශරීර සහ අලුත් අහසකුත් අලුත් පොළොවකුත් ලැබෙන්නට යනවා. එරිදරා 21:4 බව සඳහන් වෙනවා. අපි එදාට අලුත් ආරම්භයක් ලැබෙන්නට යනවා. අපිට කවදාවත් හිතාගන්න බැරි තරම් උතුම් වූ ආරම්භයක්. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ, ඔබ වහන්සේ ඉදිරි දිනකදී අපට ලබා දෙන්නට යන අලුත් ආරම්භය ගැන සිතන විට දැන් අප විඳින පීඩා, කරදර මොනතරම් ගණන් ගත නොයුතුද කියන සත්‍යය නිතරම සිතේ තබාගෙන අවසානයේ දක්වා ස්ථිර සිටින්න අපට ශක්තිය දුන මැනව. ආමේන්.